ආයුබෝවන් ස්වාධීන රූපාණී සව සහායතිය ප්‍රධාන සිංහල පුවත් විකාශය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස් තල වෙත හෝමාගම පොලිස් නිලධාරිනියගේ කොරෝනා සැකය නිසා 33ක් නිරෝධායනයට පොලිසියට ගලුත් ගසා ඇපත් ලැබූ අඟුලානේ කට්ටිය නීතියේ රැකවරණ නැතයි පීඑච්අයිලා වැඩ වර්ජනේ වනජීවියත් ලෙඩ වෙයි ඉදිකිරීමේ පෙරලියකට එක්වන්නේ ජනපතිගෙන් ඉංජිනේරු වරුන්ට ඇරයුම් ඌරු ජුවාගේ ගෝලයක් කුඩු අංජුගේ ගෝලයක් පොලිස් දැලේ කුරුණෑගල රාජසභාව දෝසර් වුණේ කාගේ අතින්ද අගමැති වාර්තාවක් ඉල්ලයි ගිම්හානේ උෂ්ණත්වයෙන් අවයව වලටත් වින්නැහියක් වන ලකුණු හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් ඇතුළු 33 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයන් බැලීමට ගිය අමුත්තන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නැති බවට තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලොතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා විශේෂයෙන්ම අද දිනේ වැදගත් තත්ත්වයක් තිබ්බ මන්ද මේ පුනරුත්ථාපන සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත 116කින් යුත් කණ්ඩායමක් අප්‍රේල් මාසේ 4 වෙනිදා ඔවුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන රැඳවියන් දැකබලා ගැනීමට ඇවිල්ලා තිබ්බා. ඒ අනුව සමාජයේ විශාල කතිකාවක් තිබ්බ මොවුන්ගේ සමාජයට පැතිර යාමක් තියෙයිද කියලා. ඒ අනුව තමයි ගන්නා ලද තීරණයකට අනුව මොවුන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත කැඳවලා නිරෝධායන කරන්න පටන් ගත්තේ. දින නියමිත දිනට PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරුණු ලැබුවා මේ වෙන විට ලැබුණු වාර්තාවන් වලට අනුව දක බලාගෙන ගිය අමුත්තන් වශයෙන් ගියපු අයවලුන් සහ ඔවුන්ගේ පවුල්වල ගෙනපු 368 දෙනෙක් නු කණ්ඩායමේ කිසිදු කෙනෙකුට කොවිඩ් ආසාදනය නොවියති බවට මේ වෙන විට තහවුරු වෙලා තිබෙනවා ඉතින් ඒක ඉතාමත්ම වැදගත් ඔවුන්ගෙන් සමාජයට යාම හැකියාවක් නොමෙන තත්ත්වයක් මේ අවස්ථාවේදී තිබෙනවා මේ රටේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2687ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවේ ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 2012ක්. කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ගෙන් 664 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. කොරෝනා බවට සැක සහිතව වෛද්‍ය අධීක්ෂණ යටතේ පුද්ගලයින් 99 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී අපිට හමුවුණු COVID-19 රෝගී පොකුරේ රෝගීන් වාර්තා වීම මේ වෙන විට සීග්‍ර නඩු වෙලා තියෙනවා. මේ වෙනට සමස්ත විදියට රෝගීන් සම්පූර්ණයෙන්ම සහ ආශ්‍රිතින් 540ක් පමණ COVID-19 රෝග ආසාදිතින් විදියට අපි හඳුනගෙන තියෙනවා. මේ විදියට අපි බලාපොරොත්තු වෙනවා මේ අපි හඳුනාගත්තු පොකුර ඉතාමත්ම ඉක්මනින් පාලනය කිරීමට පුළුවන් වෙයි කියලා. තවදුරටත් ඒ අතර නෑදෑයින් සහ ආශ්‍රිතින් නිරෝධායන වෙමින් පවතිනවා. යම් කිසි පාලිත තත්ත්වයක් යටතේදී අපිට පාසල් පටන් ගැනීමට හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතාමත්ම මැනවින් අපි කිව සෞඛ්‍ය ආරක්ෂක කටයුතු වලට අනුගත වෙමින් මේ කටයුතු සිදු කළ යුතුයි. මේ අතර කන්දකඩු පොකුරෙහි ආසාදිතින් හමුවීම මෙවැනි විට අඩු වී ඇති බව වසංගත රෝග විද්‍යායකගේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මෙවැනි පාලිත තත්ත්වයක් තුල පාසල් ආරම්භ කළ හැකි බවට විශ්වාස කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. රාජාංගනේ යාය 1 ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 51 දිනකගේ PCR පරීක්ෂණවලට අදාළ සාම්ප්‍ර ලබා ගැනීම රාජාංගනේ සතිපුල භූමිය අසලදී සිදු කෙරුණා. ඊට අමතරව රාජාංගනේ අංගමූ ප්‍රදේශයේ පුද්ගලින් 40 දිනකගේ PCR පරීක්ෂණ සඳහා සාම්ප්‍ර ලබාගත් බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි උපදේශකවරයෙකුගේ ආශ්‍රිතින් 16 දිනකගේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්ප්‍ර ලබා ගැනීම බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරුණා. හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් ඇතුළු 33 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. මෙම කාර්යාලයේ සේවය කරන පොලිස් සැරේන්වරියකට කොරෝනා ආසාදනය වීම ඊට හේතුවයි. ඇගේ පුත්‍රයා කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී කොරෝනා ආසාදනය වී තිබෙනවා. පිළියන්දල දැල්තර ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතින් දෙදෙනා ඇසුරු කළ අය සඳහා PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. එමෙන්ම ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් 35 දෙනෙකු සහ ත්‍රිරෝධ රථ රියදුරන් 15 දෙනෙකුගේ PCR පරීක්ෂණද සිදු කෙරුණා. මෙම රෝගීන් පිළියන්දල රෝහලට ගොස් ඇති බැවින් එම රෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුද PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා.
කොරෝනා වසංගතයෙන් වෛද්‍යවරුන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් උෂ්ණත්වය මැනබැලීමේ රොබෝ යන්ත්‍රයක් වෙනප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ 1992 කණ්ඩායම නිර්මාණය කර තිබෙනවා. එය මීගම රෝහල වෙත පරිත්‍යාග කෙරුණා. ඉන්දියාවෙන් වාර්තා වන වෛරස ආසාදිතීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. මේ අතර මෙම වසර අවසානයේ වන විට බිලියන 256ක පමණ පිරිසකට කුසගින්නේ සිටීමට සිදුවනු ඇති බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා. ආසාදිතයන් ලක්ෂ 10 ඉක්මවූ තුන්වෙනි රටබවට ඊයේ දිනේදී ඉන්දියාව පත්පුණා. දිනකදී වාර්තා වූ වැඩි මාසාදිත්‍යයන් සංඛ්‍යාව වන 35468 ඊයේ වාර්තා වූ බව ඉන්දිය බලධාරී නිවේදනය කරනවා. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාවද 25000 ඉක්මවා තිබෙනවා. මේ අතර වෛරසය දිල්ලි නගරයේ ගිලගනිමින් පවතින බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 1,39,77,520 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවලබයති රෝගීන් සංඛ්‍යාව 83,4,311ක්. වෛරස් ආසාදනය හේතුවෙන් මරණ 593,438ක් වාර්තා වනවා. ලොව රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. ගතෝපේ 24ට පමණක් ඇමරිකාවෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 73,388ක්. එරටින් වාර්තා වන වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව නැවතත් වාර්තාගත ලෙස ඉහළ යමින් පවතිනවා. තරුණ පරපුර වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකළහොත් අවසාන ප්‍රතිඵලයේ අතිශය භයානක තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. බ්‍රසීලෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 120 ඉක්මවා ගොස් තිබෙන්නේ ගතෝපැයි 24ට වාර්තා වූ ආසාදිතයන් 43,829ක් සමගින්. වෛරසය හේතුවෙන් එරට මියගිය සංඛ්‍යාව 76,000 ඉක්මවා තිබෙනවා. ලොබ දෙවෙනුව වෛරසින් වැඩිම බලපෑමට ලක්ව ඇති රට ලෙසද බ්‍රසීලයේ සැලකිය හැකි. මේ අතර ජනාධිපති ජය බොල්සනාරෝ පවසන්නේ කොරෝනා ආර්ථිකයට සිදු කළ හානියට වඩා වැඩි හානියක් රට වසා දැමීමෙන් සිදුවන බවයි. වෛරසයට එරෙහිව අත්හදා බැලීම සඳහා මහා පරිමාණයෙන් ඖෂධයක් නිෂ්පාදනය කිරීමට රුසියාව සූදානම් වනවා. එහි ඒකක මිලියන 30ක් නිෂ්පාදනය කිරීමට අවසර ලැබී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එම ඖෂධය යොදා ගනිමින් මෙතෙක් සිදු කළ පරීක්ෂණ සාර්ථක මට්ටමේ පවතින බව වාර්තා වනවා. මැයි 18 වන දිනින් පසු හමු වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ බව ස්පාඤ්ඤ සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඊයේ දිනේට පමණක් රටින් හමු වූ ආසාදිතයන් සංඛ්‍යාව 1361ක්. ඒ සමගම ප්‍රාදේශීය වශයෙන් නැවත වරක් රට වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. වෛරස් ව්‍යාප්තිය වේගවත් වීමත් සමගම කොලොම්බියාවේ බොගෝටා අගනුවර සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමට ඉතා ආසන්න බව වෛද්‍යවරු අනතුරු අඟවනවා. වෛරස ව්‍යාප්තිය අඩාල කිරීමට බොගෝටා අගනුවරම නිරෝධායනයට ලක් කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වන්නේ. රෝහල් උපරිම දහරිතාවට පැමිණ ඇති බවද වාර්තා වනවා. වෛරසය සමග සටන් වැදීම සඳහා ඩොලර් බිලියන 10.3ක ආධාර මුදලක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිවේදනය කරනවා. ලොබ දුප්පත් රටවලට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දීමට මෙම මුදල් යොදා ගන්නා බවයි ඔවුන් සඳහන් කරන්නේ. අඟුලන පොලිසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් 14 දෙනා අපමත මුදා හැරුණා. පොලිස් වෙඩිපහරින් දෙහිබරේකු මිය ආමේ සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් දෙදෙනා අධිකරණයට යාමට පෙර පොලිසිය ඔවුන් රැගෙන ගියේ යයි පවසමින් මියගේ පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු පිරිසක් අඟුලන පොලිසිය ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. එහිදී පොලිස් ස්ථානයට ගල්වලින් පහර දී හානි සිදු කළ බවටයි චෝදනා එල්ල වී තිබුණේ. අයුතු ජනරාශිය රජයේ නිලධාරීන්ට තුවාල සිදු කිරීම හා අනර්ථය යන චෝදනා යටතේ සැකකාරියන් 9 දෙනෙකු හා සැකකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් මොරටු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 1.1 රුපියල් ලක්ෂයක බැගින් වූ ශරීර ඇප 2 බැගින් නියම කෙරුණා. ඔක්තෝබර් මාස 23 වෙනිදා මෙම නඩුව යලි කැදවීමටයි අධිකරණයේ නියෝග කළේ. නව
නීතිමය රැකවරණයේ රහිතව රාජකාරී කිරීමට නොහැකිවීම පදනම් කර ගනිමින් අද දහවල් සිට COVID-19 වසංගතය පාලනයට අදාළ සියලු රාජකාරී වලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ සභාපති MGU රෝහණ මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දුන් බවයි. දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යවරයෙන් ඉල්ලීම් කරන ලැබුව මේ කොවිඩ් 19 පාලනයට අදාළ රෙගුලාසි වහාම ගැසට් කරන්න කටයුතු කරන්නේ නැත්නම් නීතිමය ගැටලු ඉදිරියේදී නිර්මාණය වෙනවා කියලා. ඒ වගේම අපි එළඹෙන මැතිවරණය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන්න කියන ඉල්ලීමත් දිගින් දිගටම කරනු ලැබුව කෙසේ වෙතත් කොවිඩ් 19 පාලනයට අදාළ නිරෝධායන කටයුතු නිරෝධායනය කරපු පුද්ගලයන් පරීක්ෂා කිරීම කටයුතු PCR සඳහා යොමු කිරීම කටයුතු ඊට අමතරව විශේෂයෙන්ම ආශ්‍රිතයින් සොයා යාම ඇතුළු සියලුම නිර්දේශ සහ වාර්තා ලබා දීම අපි අද දහවල් 12:30 ඉඳලා සම්පූර්ණයෙන් අත්හිටවල තියෙනවා. හෙට දින පෙරවරු 10ට අපේ දිස්ත්‍රික් නියෝජිතින්ගේ රැස්වීමක් තියෙනවා. මේ රැස්වීමේදී සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන්නත් අපි කටයුතු කරනවා. වනජීවී නිලධාරී වෘත්තීය සමිති සංගම් හතක්ද අද දින අසනේප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබුණා. समस्त लंका एकाबद्ध वनजीवी निर्धारण के संघ में सभापति प्रभाष करुणातिलक महता किया सिटी वसर गणनावक सिट तमन सुदुकरन सेवेट निसी दिर दीमनावक लबा नुदीमट विरोधिय पालकरमीन संकेतात्मक विमवृत्तीय समिति क्रियामार्केट एलमी बवाई වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව විසින් දීපව්‍යාප්තව සංකේතාත්මක වෘත්තීය සමිති ක්‍රියාදාමයක් අද දින ආරම්භ කර තිබෙනවා. ඒ හේතු වශයෙන් අපි ඉදිරිපත් කරන ලබන්නේ සමස්ත රාජ්‍ය සේවකයන්ට වඩා පැය 24 පුරණින්ම රාජකාරී කරන වනජීවී නිලධාරීන් දීමනාව බලාපොරොත්තු වෙනවා. ඒ දීමනාව මෙතෙක් නොලැබීම හේතු කොටගෙන මේ වෘත්තීය සමිති ක්‍රියාදාමය අපි ආරම්භ කරලා තිබෙනවා. පැය 24ම වැඩ කරමින් අලිමිනිස් ගැටුම නියාමනය කිරීමට වන අපරාධ නියාමනය කිරීමට සංචාරක ව්‍යාපාරේ නියාමනය කිරීමට බලධාරීන් කටයුතු කරනවා. නමුත් මොවුන්ගේ කැපකිරීම අගේ නොකිරීම සම්බන්ධයෙන් බලධාරීන්ට බලකිරීමක් වශයෙන් සංකේතාත්මක මේ වෘත්තීය ව්‍යාපාරේ අපි දියත් කරලා තියෙනවා. නාගරික හා ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවනවරින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරලියකට එක්වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශීය ඉංජිනේරුවන්ට ඇරයුම් කළා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සමාජිකයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. බීමට සහ වගාවන්ට ජලය නොමැතිවීමෙන් ප්‍රදේශ රසක ජනතාව පීඩාවටපත් වැති අතර වැව් සහ වාරි පද්ධතිවල කටයුතු අඩාල වී ඇති බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කර දීමට නොහැකි නම් සංවර්ධන ව්‍යාපෘති වලින් ප්‍රයෝජනයක් නොමැති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේ. කැම්පේන් එකේ ගියාම විවිධ පළාත්වල වැඩි දෙනෙක් ඉල්ලන දේවල් තමයි පාරවත්. කවුරුත් හිතන්නේ නැත්තරමට ඩ්‍රින්කින් වෝටර් මේ ඩ්‍රින්කින් වෝටර් ප්‍රොජෙක්ට්ස් හැම තැනම. එහෙම නැත්නම් වැව් ප්‍රතිසංස්කරණය කරලා දෙන්න, වාරි මාර්ග හදලා දෙන්න කියන ඒවා. මෙන්න මේ වගේ ඉෂුස් තමයි හුඟක් අය ගේන්නේ. මේවා දිහා බැලුවම මේ හුඟක් මේ ඉංජිනියර්ස්ලට දාල වෙන දේවල්. වෝටර් බෝට් එක මහන්සියලා ඔක්කොම වැඩ කරනවායි කිව්වට වැඩක් නැහැ. ගිය ගිය තැන මිනිස්සු වතුර බෝතල් වලට කළු පාට වතුර අරගෙන එනවා නම් දවස් පහක් නැවේ නැහැයි කියනවා නම් බොණ්ඩ වතුර නැහැයි කියනවා නම් එහෙමනම් ඉතින් අපි ඒකේ කොච්චර හොඳයි කිව්වත් වැඩක් නැහැනේ, වෙලා නැහැනේ. ඉතින් දැන් මම ජනාධිපති වෙලා වැඩක් නැහැනේ, මම මහ ජනතාව බලාපොරොත්තු වෙන එක ලබා දෙන්නේ නැත්තම් මොනවද ඇති වෙන්නේ? අපි බලන්න ඕන කොතනද වැරදිලා තියෙන්නේ, වැරදි තැන හදලා අර මිනිස්සු බලාපොරොත්තු වෙන දේ දෙන්න ඕන. ඒකට මම නම් හිතන්නේ අපේ රටේ ලොකුම දේ තමයි අපි මොටිවේට් වෙලා නැහැ. මම කියන්නේ අපිට රිසල්ට්ස් ගේන්න බැරි වෙලා තියෙන්නේ හැම ආයතනයකම. ඒගොල්ලෝ හරි ඒගොල්ලන්ගෙන් රටට විය යුතු සේවය මොකද්ද කියන තැනට මොටිවේට් වෙලා නැති හින්දා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ත්‍රස්තවාදීන් රට මුදා ගැනීමේදී තරුණයින් කෙරෙහි විශ්වාසය තැබූ බවයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදු කිරීමට අපේක්ෂිත පෙරළියේදී දේශීය ඉංජිනේරුවරුන් කෙරෙහි විශ්වාසය තබන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ආර්ථිකයේ ඉදිරියට ගෙනියන්න ගොඩ ගන්න ඉංජිනියර්ස්ලාගෙන් විය යුතු කාර්යභාරය තාමත්ම වැදගත්. අපේ ෆ්‍රීවේස්, හයිවේස් දැන් අලුතෙන් පටන් ගන්න ඒවා අපේ ලංකාවේ කම්පනීස් වලට කියලා අපි මේක හදමු අපේ සල්ලි වලින්. මොකද අපි පිටරට සමාගම් වල ටික සල්ලි අරගෙන හදනට වඩා විශේෂයෙන්ම ගොඩාක් ප්‍රොජෙක්ට්ස් තියෙනවා පිටරටවල් වලත් එක්ක කරලා එකක්වත් වෙලා නැහැ, බාගෙට නැවතිලා. මේවා අමාරු දේවල් නෙවෙයිනේ. අපිට කරන්නට
පුළුවන් ඒවා. දැන් මම හරි කැමති මොකක් හරි හදනවා නම් මමම ගිහිල්ලා බලලා මේක කොහොමද වෙන්නේ මේක හරියට වෙනවද මේ විදියට එනවද මම විෂුවලයිස් කරලා බලනවා මේක හැදුනයින් පස්සේ මේ විදියට එනවද කියලා. ඉතින් ඒ ඒ මොටිවේෂන් එක අපිට ගන්න පුළුවන් නේද? ඇත්තට මට ඒ මොටිවේෂන් එක අවිල්ල තියෙන හමුදාවේ. ඉතින් ඉහළ එක්කෙනා යාම මොටිවේට් කරනවා නම් ඒ වැඩේ හරි විදියට අපිට ගන්නට පුළුවන්. මං හිතන්නේ අපේ හුඟක් තැන්වල තියෙන අඩුපාඩුව මේක තමයි අපේ කොච්චර දක්ෂාය හිටියත් ඒ දක්ෂාය ඉතිහළ ඉන්න එක්කෙනා මොටිවේට් කළා මේක අවශ්‍යතාවය තේරෙන්නේ නැත්නම් ඒක වෙන්නේ නැහෙනේ. මං නම් හිතන්නේ විශ්වාස කරන්නේ නැහැ නිකන් කාටවත් ඉබේ මොටිවේට්. ඇත්තටම මම ලේකම්වරය අවශ්‍යයෙන් හැටියටත් මේ අපේ ඉංජිනියර්ස්ලා වෙනුවෙන් විශේෂ විශ්වාසයක් තිබු එක්කෙනෙක්. මේ මේ මැනේජ්මන්ට් වලටත් ඉංජිනියර්ස්ලා ගන්න ඕන කියන කතාව. ඉතින් මගේ ලොකු විශ්වාසයක් තියෙනවා මේ ඉංජිනියර්ස්ලා ගැන. තමන් කෙරෙහි ජනාධිපතිතුමා තබා ඇති විශ්වාසය තහවුරු කරමින් දේශීය යාන්ත්‍රණයක් තුළ රට ගොඩනැගීමේ කාර්යතාවයට උරුදින බවට ඉංජිනේරුවරුන් මෙහිදී සහතික වුණා. මුල් ආකෘතියට හානි නොවන අයුරින් වැව් සහ පරිමාර්ග පද්ධති පිළිසකර කිරීමේ වැදගත්කමද සාකච්ඡාවට බඳුන් වුණා. ජනාධිපතිතුමා රට නිවැරදි දිශාවකට ගෙන යනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බවයි ඉංජිනේරුවරුන් මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් කියා සිටියේ. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ඌරුජුවා නැමැත්තාගේ ප්‍රධාන ගෝලියෙකු සහ කුඩුවංජු නැමැත්තාගේ ප්‍රධාන ගෝලියෙකු පොලිසිය අතරංගුවට ගත්තා. පොලිසිය කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 10ක් සමග අපරාධ රැසකට සම්බන්ධ ඌරුජුවාගේ ප්‍රධානතම ගෝලියෙකු අංගුඩු ප්‍රදේශයේදී අතනඟුට ගත් බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කරන්නේ. මේ වන විට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඌරුජුවා සමග මොහු ඉතා සමීප සම්බන්ධතා පවත්වා තිබෙනවා. හිඹුටාන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පැහැර ගැනීම, හංවැල්ල ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, පාදුක ප්‍රදේශයේ ඉන්ධන හලක් කොල්ල කෑම ඇතුළු අපරාධ රැසකට මොහු සම්බන්ධ බවටයි පොලිසිය සඳහන් කරන්නේ. සැකකරු හිඹුටාන අඟුටු ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. කුඩු අංජු නැමැත්තාගේ ප්‍රධානතම ගෝලියෙකු වන මාරිමුතු රුවන් සංජීවන හොත් රුවන් නැමැත්තා මිරිහාන බැද්දගන්න ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු සමීපයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 50ක්ද සොයා ගෙනුණා. මොහුද අපරාධ රැසකට සම්බන්ධ බවටයි වාර්තා වන්නේ. එමෙන්ම 24 හැවිරිදි සැකකරු අධික ලෙස මද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙකු බවද සඳහන් වෙනවා. කුරුණෑගල පුරාවිද්‍යා ගොඩනැගිලිවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැතිතුමාගේ උපදෙස් මත විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. එහි සභාපතිත්වය දරන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයායි. මේ අතර මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේ මීට අදාළ පරීක්ෂණ කටයුතු සඳහා තමන්ගේ සහාය උපරිමයෙන් ලබා දෙන බවයි. किसी विधत मांगता योजित सैलसूम वाल हॉटल इदिरीपास कोटस लकून कर लती है कानूट आनवाला नम तभी एक कोटस इवाद कर अनावसर इदिरी विधिये टाइनी तिबुन में वैसिकली कैसिकली कोटस इवागे में हॉटल या विधिये अदल तिबुन कोटस अभी इवाद कर लदूना महानगर सभा इलीम पारिधि महिता एकात्म अनुमति अरतम इलकर लदूने दैन कानून हदल ये असल पारण गुडने के लिए संबंध तीन कोटस कड़ा बैठना इतकोट एक महिता नगर सभा एक कोटस इवाद कर मुकद अपे गबड़ा भी बड़ू दैन गबड़ा भूमि हिस्सो तीन सीलू बड़ू පුතන තම දාලා තියෙන. අපි කඩ කැඩුවා කියලා කියන නමුත් මම හිතන්නේ අපි නියෝග දීලා නැහැ එහෙම කඩන්න. සමීක්ෂණ කටයුතු පරීක්ෂණ කටයුතු කරනවා නම් අවශ්‍ය ඕනෑම සහයක් ලබා දෙන්න. මල්ලා නිර්දේශ කරන කොටසක් තියෙනවා නම් අපිට ඒක සංරක්ෂණය කිරීමට ඕනෑම සහයෝගයක් ලබා දෙන්න පුළුවන්. මේක රාජසභා ඉවත් කිරීමක් නෙමෙයි. මේක අපි ඉවත් කරේ අනවසරව ඉදි කරලා තිබුණු බුවනෙක හෝටලේ කොටසක්. ඒක මුලින්ම කියන්න ඕනේ මේක මේ නැත්නම් මේක මේ බුවනක බෞරජතුමාගේ රාජ්‍ය කාලයේ හදපු එකක් කියලා මාධ්‍යෙන් මේ දවස්වල ප්‍රචාරය වෙනවා. ඒක සම්පූර්ණ බොරුවක්. මේ හෝටලේ 93 එක්සත් ජාතික පක්ෂ රජයේ ඒ ජයග්‍රහණ පෙරමතුමා තමයි සංස්කෘතික ඇමති. ජයග්‍රහණ පෙරමතුමාගේ ගෝලෙකට තමයි මේ හෝටලේ දුන්නේ 30 අවුරුදු බදු චන්දසේන කියන තැනැත්තෙකුට. මේ චන්දසේනගේ පුතා තමයි බුවනක කියන්නේ. මෙතුමා තමයි මේ බුවනක බහවරතුමා වෙලා මාධ්‍යයට අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක අපි රාජසභාවක් සම්බන්ධෙ මුකුත් නෑ මේකේ. අනවසරයෙන් තිබු බුවනක හෝටලේ කොටසක් අපි ඉවත් කරා. බෙහෙත්තර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් ඔස්සේ පරීක්ෂණ පවත්වන ලෙසට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. එම ගොඩනැගිලි වලට හානි සිදු කිරීම පිළිබඳ වහා සොයා බලා වාර්තාවක් දෙන ලෙසද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.
යනු මේ පිළිබඳ ස්වාබැලීමට බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා එහි සභාපතිවරයයි. කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. රත්නායක පුරාවිද්‍යා මහාචාර්ය ටී.බී. කුලතුංග සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ හා සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ සුමේදා මාතොට යන මහත්ම මහත්මීන් කමිටුවේ සෙසු සමාජිකයන් වනවා. කුරුණෑකල නගරයේ පිහිටි හානි සිදු වූ මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ආඥාපනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක් බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පවසන්නේ. රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු සැපීමට බැඳී ඇති පොලිස් ප්‍රතිවරයාට නොව ආරක්ෂක අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට බව හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පවසනවා. පාස්කුවිරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඒ මහතා මේ බව කියා සිටියා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සුවබැලීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ බලල්ගොඩ කමිටුවේ සමාජිකයෙකු වූ එන්.කේ. ඉලංගකෝන් මහතා අද දිනේ මෙසි සාක්ෂි ලබා දුන්නා. නීතිය හා සාමය රැකීම පොලිසිය සතු වගකීමක් බව ඔහු මෙහිදී ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ පැවතුණා. එහෙත් 2015 වසරේ බිහි වූ නව රජයත් සමග එම වසරේ ජනවාරි මාසයේ සිට පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයේ ආයතනික ව්‍යුහයෙන් ඉවත් කරනු බවයි සාක්ෂිකරු කියා සිටියේ. එම රජය යටතේ පොලිස් දෙපාර්තමේන්තුව නීති හා සාමය අමාත්‍යාංශයේ යටතට පත් කෙරුණා. එහිදී එම අමාත්‍යාංශය අමාත්‍යවරයා ලෙස ජෝන් නමරතුංග මහතා හා සාගල රත්නායක මහතා ක්‍රියා කළ බවයි සාක්ෂිකරු පැවසුවේ. එසේ පොලිසිය වෙනත් අමාත්‍යාංශයක් යටතට පත්වීමෙන් පොලිස් ප්‍රතිවරයා ලෙස ඔබට යම් බලපෑමක් ඇති කළේද යනුවෙන් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් ඉලංගකෝන් මහතා කියා සිටියේ රටේ නීතිය හා සාමයේ පවත්වාගෙන යාමේදී ත්‍රිවිධ හමුදාව සමග යහපත් සම්බන්ධතාවක් පැවතීම අත්‍යවශ්‍ය වුවද 2015 වසරේ සිදු වූ බලපෙරළියෙන් පසු පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශය නිවත් කර නීතිය හා සාමයේ යනුවෙන් වෙනම අමාත්‍යාංශයක් යටතට පත් කිරීම තුළින් පොලිසිය හා ත්‍රිවිධ හමුදාව අතර තිබූ සම්බන්ධතාව පළුදු වූ බවයි. රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු සැපීමට බැඳී ඇත්තේ ආරක්ෂක අමාත්‍යවරයාට හා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට බව සාක්ෂිකරු ප්‍රකාශ කළා. එහෙත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට වැදගත් යැයි හැඟී යන තොරතුරක් ඇතොත් පොලිස් ප්‍රතිවරයාට යොමු කිරීමක් සිදු වෙනවා. තම සේවා කාලය තුලදීද රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් ලිපි ලැබීමක් සිදු වූ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂවරයාව සිටි නිලන්ත ජයවර්ධන 2015 වර්ෂය දක්වා අන්තවාදී සම්බන්ධයෙන් තමන් වෙත යොමු කර ඇත්තේ ලිපි 3ක් හෝ 4ක් පමණක් බව හිටපු පොලිස් ප්‍රතිවරයා අනාවරණය කළා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ ලිපි කිහිපය තුළ මෙරට අන්තවාදී කණ්ඩායම් ප්‍රබල ලෙස වර්ධනය වන්නේය යනුවෙන් සඳහන් වූයේ නැති බවයි. සහරාන් හෂීම් නමැත්තෙකු සමාජ ජාල තුළ වෛරී ප්‍රකාශ පතුරුවා හරින්නේ යැයි සුළු සඳහනක් පමණක් ඒවායේ අන්තර්ගත වූ බවද ඔහු පැවසුවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු ඇතුළත් ලිපි පෙන්වමින් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළේ ප්‍රහාරයේ සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමක් මෙලෙස ඔබට ලැබුණේ නම් එතැන් සිට පොලිස් ප්‍රතිවරයා වශයෙන් ක්‍රියා කරන්නේ කෙසේද යනුවෙනුයි. එම ලිපිය පරීක්ෂා කර බැලූ හිටපු පොලිස් ප්‍රතිවරයා කියා සිටියේ ප්‍රථමයෙන් මෙහි ඇති බැරෑරුම් බව අවබෝධ කරගෙන ලිපියේ නම් සඳහන් අයගේ මෙතෙක් ලැබී ඇති තොරතුරු එක්රැස් කළ යුතු බවයි. එමෙන්ම මාවනැල්ල හා වනාතවිල්ලුව ප්‍රදේශවල ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසයත් රාජ්‍ය බුද්ධි සේවය හා සෙසු සියලුම බුද්ධ්‍යංශ නිලධාරීන් කැඳවා වහාම සාකච්ඡාවක් පැවැත්වීමට පොලිස් ප්‍රතිවරයා ක්‍රියා කළ යුතුව තිබූ බවයි එන්.කේ. ඉලංගකෝන් මහතා පැවසුවේ. බුද්ධි සමාලෝචන සහ ආරක්ෂක කවුන්සිල රැස්වීමවල ප්‍රමුඛතම අවධානය යොමු කළ යුත්තේ මෙම කරුණට බවයි දීර්ඝ කරුණු දැක්වීම අවසන් කරමින් හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේ. නිෂ්පාදන අත්හිටුවා ඇති මධ්‍යම පළාතේ තේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදන නිසි පරීක්ෂණයකින් අනතුරුව සතියක් ඇතුළත යළි ඇරඹීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේ මණ්ඩලයට උපදෙස් ලබා දුන්නා.
තේ කර්මාන්ත ශාලා 13ක නිෂ්පාදන අත්හිටුවීමටගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලබා දිය හැකි විසඳුම් පිළිබඳව සාකච්ඡාවක් අරලියගහ මන්ත්‍රීදී පැවැතුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී මධ්‍යම පළාත් තේ කර්මාන්ත කරුවන් පෙන්වා දුන්නේ නිසි පරීක්ෂණයකින් තොරව පළාතේ තේ කර්මාන්ත ශාලා 13ක නිෂ්පාදන අත්හිටුවීමට තේ මණ්ඩලය පියවර ගැනීමෙන් ලක්ෂයක පමණ පිරිසක් අපහසුතාවට පත්ව ඇති බවයි මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර කර්මාන්ත ශාලාවල නිෂ්පාදන ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස තේ කර්මාන්ත කරුවන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා අදාළ තේ කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් වෙන්වෙන්ම පරීක්ෂණ සිදු කර කඩිනමින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේ මණ්ඩල සභාපතිවරයාට මෙහිදී උපදෙස් ලබා දුන්නා එමෙන්ම නීති විරෝධී ආකාරයේ තේ නිෂ්පාදනයක් කර්මාන්ත තුල සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මහමැතිවරණයට අදාළව ඉදිරිපත් කළ මාර්ගෝපදේශවලින් මැතිවරණ රැස්වීම මැතිවරණ ප්‍රචාරක කටයුතු හා මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් අවසර ලබා දීමට නීතිපතිවරයා පියවර ගත්තා. ඒ පිළිබඳව ස්වාධීන රෝපණයට අදහස් දක්වන නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රාජ්‍යාධිනීතිඥ නිෂාරා ජයරත්න මෙණවිය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් 2020 ජූලි මාස 15 වන දින ගරු නීතිපතිතුමා වෙත 2020 ඡන්ද කාල සීමාවට අදාළ සෞඛ්‍ය රෙගුලාසිවල කෙටුම් පතක් ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් ඔහු වෙත ඉදිරිපත් කරන ලද ලිපියක් හා ඊට අදාළ රෙගුලාසිවල කෙටුම් පතක් යා කරමින් අනුමැතිය ඉල්ලා සිටියා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් 2020 ජූනි මාස 27 වන දින සෞඛ්‍ය අමාත්‍ය අංශයේ ලේකම් වෙත එම ලිපියෙන් දන්වා ඇත්තේ රෙගුලාසි පැනවීමෙන් තොරව නිලධාරීන් හා ඡන්දදායකින් ඡන්ද මධ්‍යස්ථානවලට කැඳවීම ගැටලු සහගත බැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අදාළ රෙගුලාසි පැනවීමේ ගැසට් පත්‍රය නොපමාව නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි. එම රෙගුලාසි වලට අදාළ කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ ඡන්ද අපේක්ෂකීන් සම්බන්ධයෙන් වන මැතිවරණ රැස්වීම එසේම ඡන්ද අපේක්ෂකීන් සම්බන්ධයෙන් වන ප්‍රචාරණ කටයුතු සහ ඡන්ද අපේක්ෂකීන්ගේ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරන අතර ඒ සඳහා ලිඛිත අනුමැතිය ගරු නීතිපතිතුමා විසින් ඊයේ දිනේදී ලබා දීමක් සිදු කළා ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙතද දැනුම් දීමක් සිදු කළා සෞඛ්‍ය උපදෙස් උපරිමයෙන් ආරක්ෂා කර ගනිමින් මහමැතිවරණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හමු වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියේ. සාකච්ඡාව පැවැත්වුණේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී. දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් ඊට එක්ව සිටියා. විශේෂයෙන්ම සාකච්ඡා වුණේ COVID-19 තත්ත්වයේ යටතේ මැතිවරණයක් පවත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම ඉතා ධනාත්මක ස්ථාවරයක ඉන්නවා මේ මැතිවරණේ පවත්වනවා කියලා මේ નિયમિત දිනයට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය අනිකුත් වෛද්‍ය උපදෙස් ආදී සියල්ල ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන බවට දැනුම් දීමක් කරන්න ලැබුවා. කොමිෂමේ සභාපතිතුමා ඉතාම ධනාත්මක තත්ත්වයක ඉන්නවා નિયમિત දිනයට මැතිවරණේ පවත්වීම සිදු කළ යුතුයි කියන. මැතිවරණ ප්‍රචාරණ කටයුතු කර ගැනීම යම් අවහිරතාවයක් තියෙනවා නමුත් එය සෑම පක්ෂයකටම සෑම අපේක්ෂකයෙක්ටම පොදු කාරණයක් ඒකින්ද මං හිතන්නේ විශේෂයෙන් යම්කිසි පාර්ශවයකට සිදුවන අගතියක් නෙමෙයි ඒක මැතිවරණ කොමිෂන් සභාව ගෙනෙන තත්ත්වයන් යටතේ මැතිවරණ පැවැත්ම සම්බන්ධයෙන් අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ කොවිඩ් වසංගතය පැතිරීමක් සිද්ධ වුණොත් මැතිවරණය පවත්වන්නේ කොහොමද කියන එක තමයි අද මැතිවරණ කොමිසම විදියට මූලිකව මතු කරේ මැතිවරණය පැවැත්වීම ඡන්ද ගණන් කිරීමේ කටයුතු වලටත් අදාළ මූලික දේවල් සාකච්ඡා කරේ අපි මතු කරේ මේක ඉතාම අසමානතාවය මත පදනම් වෙච්ච මැතිවරණයක් මුදල් ඇති අයට වැඩි වාසි ඇති වෙන විදිහටත් අනිත් අයට අඩු වාසි වෙන විදිහටත් අපි ගොඩක් අයගේ අතපය බැඳලා තියෙන රේස් එකක් මේක මුදල් වැය වෙන වෙළඳ දැන්වීම ප්‍රචාරණය අරහා යන මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවට දැනට මැතිවරණය සඳහා ප්‍රචාර කටයුතු වලට අපිට ඇවිල්ලා තියෙන අවස්ථාවන් සියල්ල නීතිය භාවිතා කරමින් නැති කරමින් යනවා. ඉතින් ඒ සම්බන්ධ අපි කරුණු මතු කරා ඒවට අදාළ යම් පියවර ගැනීම සම්බන්ධ අද සාකච්ඡාවෙදි මතු වුණා. හැබැයි අද මේ තියෙන තත්ත්වයේ ඇතුලේ කොමිෂන් සභාව ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් සකස් කරලා තිනවා ඡන්දදායකට ඇවිල්ලා ඡන්දය දාන්න. ඒ නිසා අපි විශේෂයෙන්ම ඡන්දදායකින්ගෙන් ඉල්ලනවා කිසි දෙයකට බය වෙන්න එපා. අපේ පැත්තෙන් අපි ඒක තහවුරු කරගත්ත කොවිදියේ වැඩපිළිවෙලද තියෙන කියලා. ඒ නිසා කිසි ගැටලුවක් නැතුව ඇවිල්ලා ඡන්දය දාන්න කියන එක. මොකද නිරෝධායනයේ වෙලා කවුරු හරි ඉන්නවා නම් ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානයේ සම්බන්ධව ඒ අයට විතරක් ඡන්දය දැමීම සඳහා වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. කොරෝනා සම්බන්ධව යම් සැකසිත කවුරු හරි කෙනෙක් ඉන්නවනේ කිසිවෙක් ඡන්දය දාන්න එතනට එන්නේ නැහැ.
මැතිවරණ නීතිය අනුව මැතිවරණ පනත අනුව රජයේ මාධ්‍යත් සාධාරණ වෙන්න ඕනේ වගේ පෞද්ගලික මාධ්‍යත් සාධාරණ වෙන්න ඕන. අද සියලු ප්‍රචාරක දේවල් නවත්තලා කාර්යාල නවත්තලා අංක ගහන ඒවා නවත්තලා රැස්වීම නවත්තලා මාධ්‍යයට විතර ප්‍රචාරය සඳහා අවසර දීලා මාධ්‍ය අසාධාරණ විදිහට රජයේ පොදු ජන පෙරමුණේ ඒවා විතරයි කරන්නේ. අපි මේ සම්බන්ධව මැතිවරණ කොමිසමට පැමිණිලි කරා. මැතිවරණ කොමිසම කටයුතු කරන ආකාරය ගැන අපි විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. මැතිවරණ කොමිසම කියන විදිහට මාර්ගෝපදේශ ගැසට් කරොත් ඉතින් මැතිවරණයක් තියනනම් වෙන්නේ නැහැ. මොකද මැතිවරණ කොමිසම කියන විදිහටම ක්‍රියාත්මක කරොත් මේ සෞඛ්‍ය උපදේශ මැතිවරණ කරන්න නැතුව ගෙවල් වලට ඇවිල්ලා අවිල ජන්දන්න වෙන්නේ. දෙපැත්තම කල්පනා කළ යුතුයි. මැතිවරණ කොමිසමත් කල්පනා කළ යුතුයි මැතිවරණ තියන්නේ කොහොමද කියලා. සෞඛ්‍යංශ කල්පනා කරන්න ඕනේ සෞඛ්‍ය ආරක්ෂිතව මේක තියන්නේ කොහොමද කියලා. අනෙක් පැත්තෙන් දේශපාලන පක්ෂ කල්පනා කරන්න ඕනේ අපි කොහොමද මැතිවරණය කරන්න කියලා. මේ තුන අතරම එකට එකතු වෙලා තමයි සාකච්ඡා කරන්න ඕනේ. නැතුව මැතිවරණ කොමිසම කියන විදිහට මේවා රෙගුලාසි ගැසට් කරන්න කිව්වොත් එහෙම මැතිවරණයක් කරන්නම් විවිධ ප්‍රශ්න මතුණා පොලිසියේ අඩුපාඩුකම් ගැන අදහස් ඉදිරිපත් වුණා මේ මැතිවරණය පැවැත්වීමේදී වෙන අසාධාරණ ගැන පුද්ගලික මාධ්‍ය පාවිච්චි කිරීමේදී හැකියාව තියෙන යම් පක්ෂවලට වැඩි වාසියක් ලැබෙනවා ඒ වාගේ විවිධ ප්‍රශ්න ගැන මෙතන සාකච්ඡා වුණා පියවර ගනී කියලා ඉලෙක්ෂන් කොමිෂන් එක සභාපතිතුමා පොරොන්දු වුණා ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා ප්‍රශ්න ඇහුවම කොවිඩ් ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය සහ කොමිෂන්ගේ මතේ තාම කිසිම බැරෑරුම් ප්‍රශ්න නැති නිසා ඡන්දය ආකාරයෙන් යනවා නමුත් කරන ක්‍රමය වෙනස්කම් තිබෙනවා කියලා තමයි දැනුවත් කරේ අපිට පෙනෙනවා ඒවයි ප්‍රායෝගික තත්ත්වයක් ඇති කරලා තියෙනවා මහමෙතිවරණයේ තෙපල් ඡන්දේ ප්‍රකාශ කිරීම පසුවන දිනටත් අද සිදු කෙරුණා මෙවර තෙපල් ඡන්දේ ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකින් 7,585 දිනකු සුදුසුකම් ලබා තිබෙනවා තෙපල් ඡන්දේ ප්‍රකාශ කිරීම පසුගිය 13 වෙනිදා ආරම්භ කෙරුණා පසුගිය 14 සහ 15 වෙනි දිනයන්හිදීද තෙපල් ඡන්දේ ප්‍රකාශ කිරීම සාර්ථකව සිදු වුණා අද දිනේද ආරක්ෂක අංශ සමාජිකින් තෙපල් ඡන්දේ සලකුණු කළා මෙතෙක් තෙපල් ඡන්දේ සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන්ට ලබන 20 සහ 21 යන දෙදින තුරදී ඒ සඳහා ඉඩ සලසා දී තිබෙනවා ගාල දිස්ත්‍රික්කයේ තෙපල් ඡන්දේ ප්‍රකාශ කිරීම අද දිනේ සාර්ථකව සිදු වූ බව ගාල දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරී සෝමරත්න විධානපතිරණ මහතා පවසනවා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවරද මෙම කටයුතු සාර්ථකව සිදු කෙරුණා මහමෙතිවරණයට අදාළව මෙතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ මෙතිවරණ පැමිණිලි 3516ක් ලැබී ඇති බවයි මෙතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ ඊයේ දිනේදී පැමිණිලි 139ක් ලැබී තිබෙනවා හරියටම හරි කුළු බඩු අපිට රස රැල්ල මැගි චිකන් නූඩල්ස් from Nestle නවතත් ස්වාධින් රූපවාහිනී පුවත් ඉතිහාසයේ කිසි දිනක නොවිරු ලෙස එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩී ගොස් ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ අරමුණින් රාජගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මහමැතිවරණ දෙතිපත් වන නීතිඥ මధుර විතානගේ මහතායි එය සම්නිධාන කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා සජිත් ප්‍රේමදාස වෙනම පෙරමුණක් අදාගෙන රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය කියාගෙන යනවා මේ එක්සත් ජාතික පක්ෂය දැන් මං හිතන්නේ අතු ගාලා තියෙනවා ඒක තමයි වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස ඇවිල්ලා මං හිතන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට ওই වගේ කැඩුනේ අද නැවතවරයක් මෙවර කැඩිලා තියෙන විදිහට මං හිතන්නේ කොයි ඉතිහාසෙ කවදාක්වත් එක්සත් ජාතික පක්ෂය කැඩුනේ නැහැ ඉතින් කවුරු මොනවා කිව්වත් පැහැදිලි වෙයි ඒ එක්කෙනෙක්වත් විපක්ෂයේ බලය අල්ලා ගැනීම හෝ ආණ්ඩු පක්ෂයේ බලය අල්ලා ගැනීම සඳහා තරම් කරන්නේ නැහැ ඕන් පැහැදිලිව කියන්නේ අපිට මේක ඡන්ද දෙන්න සිරිකොත අල්ලා ගන්න කාන්තාවන්ගේ සුබ සාධනය වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් එළිදක්වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කොළඹ 3 ඇල්ෆ්‍රඩ් හවුස් ඇවෙනියු හිදී විවෘත කෙරුණා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණ ඉදිරිපත් වන අපේක්ෂකයන් එම අවස්ථාවට එක්ව සිටියා මේදී අදහස් දක්වූ රනිල් වික්‍රමසිංහ මහතා තව එක ප්‍රකාශනයක් අපිට නිකුත් කරන්න තියෙනවා. ඒ ප්‍රකාශනය නිකුත් වෙනවා
ඒ කාන්තාවන් පිළිබඳ ප්‍රකාශනෙ. ඒ හැම එකක්ම කොරෝනාවට අයිති නොවුනට සම්බන්ධ නොවුනට ඉදිරි අවුරුදු 5 තුල කාන්තා අයිතිවාසිකම් වර්ධනය කිරීම ගැනත් අපි සඳහන් කරන්න ඕමනේ. ඒ වගේම අපි ආර්ථිකයේ ගොඩනගන්න, ගෙදර ආර්ථිකය ශක්තිමත් කරන පළමුවම මුදල් හොයාගන්න ඕනේ. ඩොලර් මිලියන 6000ක් විදේශ ආයතන වලින් ලබා ගන්න. ඒක අපිට කරන්න පුළුවන්. අලුතෙන් හිතෙන වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි. අපි ආණ්ඩු තරඟ කරන්න බලය ගන්න නිසා අපි වැඩසටහනක් දුන්නා. අපි බංකොලොත් නෑ. අපි හිතන්නේ අපි හැමදාම විපක්ෂය කියලා. මේ හැම එකම අභියෝගයක්. තම කණ්ඩායම සමග එක්වන පිරිස් දැන්ම එකතු විය යුතු බවත් අගෝස්තු 5 වෙනිදායින් පසු එකතු වන පිරිසට ප්‍රමුඛතාව නොදෙන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දඹුල්ල ගම්මුදා භූමියේ පැවති ජන හමුවේදී එම හතා මෙම අදහස් පළ කළා. සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ආණ්ඩුවත් පිහිටවලා ඊළඟ පළාත් සභා මැතිවරණයට යනකොට මේ පළාත් පාලන ආයතනවල දක්ෂ හැකියාව තිබෙන ඒ සියලු දෙනාටම දේශපාලන ඉනිමගේ ඉදිරියට යන්නට අපි ප්‍රමුඛස්ථානයේ පළාත් පාලන මන්ත්‍රීතුමන්ලාට මන්ත්‍රීතුමියන්ලාට ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම මම තවත් පුංචි කරුණක් කියන්නට ඕන. කැපකිරීම කරන සියලුම මන්ත්‍රීතුමන්ලා බලා ගන්නවා වගේම අපත් සමග එකතු වුණ අයට පමණයි අපිට අනාගතයේදී ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන්නට පුළුවන්. අන්න ඒ නිසා තවමත් අපේ වැඩසටහනට එකතු නොවුණු ඒ සිරු දෙනාට මම කියන්න කැමතියි. පස්වෙනි දින පස්සේ නම් අපිව හමු වෙලා වැඩක් වෙන්නේ නැහැ. එනවා නම් දැම්මම එන්න. මෙවර මහමැතිවරණයේදී ආණ්ඩු බලය ලබා දීමට නොහැකි නම් ශක්තිමත් විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට ජාතික ජන බලවේගයට බලය ලබා දෙන ලෙස එහි නායක අනුර කුමාර දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය නියෝජනය කරන පිරිස් වෙත දූෂණ චෝදනා එල්ල වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. ඒ මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අගෝස්තු මාසේ 5 වෙනිදාගෙන් පස්සේ ඒ ජනතාවට අහිතකර තීන්දුව ගන්නකොට අන්න ඒක වෙනුවෙන් හඳරගන්න පුළුවන් කණ්ඩායමක් එනවා පාර්ලිමේන්තුවට යවන්න ආණ්ඩුව දෙන්න බැරි නම් අන්න ඒක කරලා තියෙනවා හොඳ බලවත් කණ්ඩායමක් එවන්න කාටද ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න පුළුවන් රනිල්ට පුළුවන් රනිල් පාර්ලිමේන්තුව නැගිටිනකොටම වැදුම් කරේ කියන වාඩි වෙන්න කිරියල්ල නැගිටත් විපක්ෂ කරන්න හයිවේ හයිවේ කියන හැරිසන් නැගිටත් විපක්ෂ කරන්න කිරියාරක් කිරියාරක් කියන අකිල විරාජ් නැගිටත් විපක්ෂ කරන්න ටැප් ටැප් කියන රවි කරුණ නැගිටත් එකක් නෙවෙයි පොතක් කියන ඒ තරමට ඒගොල්ලෝ විපක්ෂයට පණ පොවන්න බැ සජිත් පුළුවන් සජිත් ප්‍රේමදාස සංස්කෘතික ඇමතිවරයා හැටියට ඉන්නකොට සංස්කෘතික අරමුදලේ මිලියන 3300 එහි අරමුණු වලට පටහැනි නියමිත මිලදී ගැනීමේ පටිපාටියෙන් තොරව සල්ලි වී දක්වන මේ පිළිබඳ පරීක්ෂණයක් කරන ජනාධිපති කොමිසමේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් විපක්ෂය මහමැතිවරණයට දින ලඟ වෙද්දී දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහ වැඩි වෙමින් පවතිනවා පක්ෂ විපක්ෂ මහජන නියෝජනයන් දක්වූ අදහස් තුලත් 20x20 ජනමතය දැන් අද වෙනකොට කොරෝනා වසංගතය මේ රට පුරාම දුවලා ගිහිල්ලා තියෙනවා මම හිතන්නේ මේකේ තරම් හොඳ වාතාවරණයක් නෙමෙයි මම හිතනවා මේ මැතිවරණ ඉවරනකොට විශාල ජීවිත හානි වෙන මැතිවරණයක් බවට පත් වෙනවා අර්ජුන රණතුංග මහත්තයා කියනවා කොවිඩ් වලින් තව සතියක් දෙකක් ගියාම දසදහස් ගාණක් බිය යන්න පුළුවන් බලන්න ඔයාලගේ ප්‍රාර්ථනා ජනතාව මැතිවරණ ඉල්ලනවා අර අන්ත පරාජයක් ගන්න දෛවයේ සූදානම් කරලා තියෙන එක්සත් ජාතික පක්ෂයත් සජිත්ගේ සමගි ජන බලවේගයත් දැන් වෙවුලුන් කාලා තියෙන දෙයනේ ඡන්දයක් ගන්න මිනිස්සු මැරෙන්න කියලා හිතන නායකයෝ ඉන්නවද කියන්නේ මහමැතිවරණයක් තියෙනකොට අඩුම තරමේ 60%ක්වත් ඡන්දේ වැටුන්නේ නැත්නම් ඒක සාධාරණ මහමැතිවරණයක් නෙමෙයි. මේ ක්‍රමවේදය තුළ එහෙම ඡන්ද වැටෙයිද කියන බියක් තියෙනවා අපි හැමෝටම. ඒ නිසා අපි ඉල්ලා සිටින ආණ්ඩුවෙන් වහාම ප්‍රකාශයක් ආණ්ඩුව නිකුත් කරන්න ඕන. මේ මහමැතිවරණය පවත්වනවද නැද්ද කියන එක ඉක්මනට කියන්න ඕන. විපක්ෂයේ උත්සාහ කරන තත්වයක් පේනවා බොරදී මාළුබා 97 වතාවක් බුද්ධිංශ කියලා පාස්කු ප්‍රහාරේ වළකගත්තේ නෑ එදා හිටපු දේශපාලන අධිකාරිය. අද එහෙම නෙයි අද අපේ දේශපාලන අධිකාරිය අපේ නායකයා ඒ බුද්ධිංශ වල ආධාරෝපකාර අරගෙන ඒවට කන් දීලා අද කොරෝනා පොකුරු තියෙන්නේ කොහෙද කොරෝනා රෝගීන් කොහෙද ඇවිදලා තියෙන්නේ ඒ සියල්ල හොඳින් විමසලා බලලා ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තිනවා කොරෝනා රෝගී වසංගතයේ පැතිරීම වළක්වීමට. ඉතින් මේ වෙලාවේ කියන්න තියෙන්නේ එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්න විපක්ෂය විදුරු ගහ කර එල්ලෙන තත්වයක් තමයි අපිට පේන තියෙන්නේ. අපි හිතන්නේ මේ තත්ත්වයේ ඉදිරියට ගියොත් ජනතාව බිය වේ ඡන්ද මැදිස්ථානවලට එන්න මේ අනවශ්‍ය ලෙඩක් දාගන්න කැමති නැණි කවුරුත් තමන්ගේ ජීවිතේ අනතුරට තියලා මැතිවරණේ කරන්න තරම් මේ රටේ ජනතාව මෝඩ නැහැ කියන එක තමයි මම නම් හිතන්නේ
දැන් මැතිවරණේ කඩට ඇවිල්ලා ඉතින් දැන් උන්නත් දායි මිල මලත් දායි කියලා කොරෝනා ඇදේ මරුණා ඡන්දේ කරන්නේ නෝ අපි එපා කරන මැතිවරණේ තියෙනවනේ මැතිවරණ තියන තියන්නේ එපා කියලා කිව්වම මතය දෙන්නේ අපි මැතිවරණේ බය කියලා අපි නික පරාජිත වෙන්න ඕනේ නැහැ එකපාරක් කියනවා සජිත් ප්‍රේමදාස 60000ක් දෙනවා කියලා. ආයි 20000ට බයිනෝ. දැන් රනිල් වික්‍රමසිංහ 10000ක් දෙනවා කියනවා. එක්සත් ජාතික පක්ෂය මේ රටේ ජනතාවට දීපු කිසිම දෙයක් නැහැ. කළ එකම දේ තමයි තිබුණ රාජ්‍ය සම්පත් විකුණාගෙන කාපු එක. රනිල් වික්‍රමසිංහ මහත්මයා Tamanට බලය නැති හැම කාලෙම විවිධ දේවල් දෙනවා කියලා පොරොන්දු වුණා. එක කාලෙක බ්‍රේස්ලට් දුන්නා, තව කාලෙක චුවින්ගම් දුන්නා. හැබැයි බලයට ආවට පස්සේ දීපු බ්‍රේස්ලට් එකකුත් නැහැ, චුවින්ගම් එකකුත් නැහැ. එතුමා රුපියල් 10000 ගානේ දෙන්න හදන්නේ මට නම් පේන්නේ මහා බැංකුව හොරා කාපු සල්ලි කොහෙ හරි ඇති. අර්ජුන් මහේන්ද්‍රන් ළඟ එතනින් ගෙනහලා තමයි ඔය 10000 දෙන්න හදන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා අපි හදන්නේ එක්සත් ජාතික පක්ෂේ තනි ආණ්ඩුවක් නෝ. දවල් හීන දකින්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා. එයානම් කොහොමත් වීරුකාරයා. සජිත් කියනවා එයා ආණ්ඩුවක් හදනවලු. හදලා වෙලා 20000ක් දෙනවලු. අනේ මන් දන්නේ ගහෙන් කඩනවත් දන්නේ. හස්ති රාජික් වාගේ හිටපු අලියා විදුලි කීයටකින් ප්‍රාස් කාල දෙකට කපලා දැම්මා වාගේ මේ වෙනකොට අලියා මේ පක්ෂේ දෙකඩ කරලා තියෙනවා. හැම පක්ෂිකම එහෙමයි කවුද කණ්ඩරේ නොවුණු පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ කැඩුනා TN එක කැඩුනා පක්ෂවල අර්බුද එනවා ඒකෙන් ද කැඩෙන්න පුළුවන් විවිධායකේ තියෙන මොලේ අමාරුකම් හින්දා සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි මේ රටේ මෑති කාලීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච අයගෙන් බැලුවම තමන්ගේ ආසනය දිස්ත්‍රික්කයේ දෙකම පරාජයටපත් හම්බන්තොට 43000 ඡන්ද ජනාධිපතිවරණේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට 91000 සාමාන්‍ය තමන්ගේ ප්‍රදේශයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට මිනිස්සේ ඒ ප්‍රදේශයේ මිනිස්සු ඉඹලා පිළි අරගෙන තමයි මේ ඡන්ද දෙන්නේ එහෙම උන්නේ නැහනේ වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 73යි 26ක් පක්ෂේ නායකය වෙලා හිටියා දෙපාරක් ෆේල් ඡන්ද වලින් බැලුවොත් නම් 29 පාරක්ද කොහෙද ෆේල් දැන් ආයි පාරක් රට හදන්න එනවා දැන් අපේ 100ට 100ක් හරි කියලා මං කියන්නේ එකක් දෙයක් කරමින් අප්සෙට් ඒව ඇති ඉතින් ඒවා මැතිවරණේ හලලා දාන්න මං නම් බයන්න තු කියනවා සජිත් කියන බලලෝභී වෙනිෂ්‍ය වෙලෙන්දගේ සයිලොක් ස්ටයිල් එක අනුගමනය කරන මිනිස්සුන්ට දීපු ගෙවල් වල ණය ගවා ගන්න බැරුව මිනිස්සු දැන් හැංගෙන වගේවල් වලින් ඔන්න යගේ අසාර්ථක ප්‍රයත්නය මම පාර්ලිමේන්තු ගිය ගමන් මේ යකාට කරන්න බැරි වෙච්ච දේ මම කරන ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා එක්සත් ජාතික පක්ෂය විනාශ කරපු කාටවත් එලියක් නැන්නේ අඳුරක් මිසක් දැන් අපිට පේන විදියට සජිත් ප්‍රේමදාස මහත්තයා දවසර ගන්න පෙත්ත අමතක වෙලා වගේ. ඒ පෙත්ත අමතක වෙලා ගිය දවසරද කොහෙද නොයකුත් ජාතියව දොඩවල තමයි එළියට එන්නේ. දැන් එයා කියනවා දමුල්ලට ගිහිල්ලා දුරකටනට එක්කව් වෙච්චාට විතරලු අපි සහන සලසන්. විතර වැරදිලාවත් මෙයා මේ රටේ අගමැති වුණොත් එහෙම දුරකටනට ඡන්දෙ දීපු යාට විතරයි මෙයා අගමැති වෙන්නේ. මෙයා ඉතුරු යාට අකමැති. අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක මිත්‍රවරුනි අපි ආණ්ඩුව හැදුවට එතුම වැඩියෙන්ම කැමති විපක්ෂ නායක මුතුවට. අපි ආණ්ඩුවේ තිබුවට ඉන්නෙම නැහැ. ඉන්නම අමාරු. ආණ්ඩුව ගෙනියන්නත් බෑ. පාක්ෂිකය ගැන හදවතේ කොනකවත් අල්ප මාත්‍ර හැඟීමකුත් නැහැ. සජිත් ප්‍රේමදාස නායකතුමා පොඩ්ඩක් ඉවසන්න තිබුණා. මොකද 2025 දී එතුමා ඉදිරිපත් වුණා නම් පීඨණිය තනියෙන් සෙල්ලම් කරන්න නිහම්බෙන්නේ. ඊ අවස්ථාව මන් දන්නේ මගහැරි ගියා ඉවසීම නැති කමින් දෝ කියලා මට හිතෙනවා. කොහෙවත් යන කට විකුණගෙන කාපු කෑලි වලට කැඩිච්ච දේශපාලන පක්ෂ වලට ඡන්දයක් දීලා මිනිස්සුන්ට තමන්ගේ ඡන්දය නාස්ති කර ගැනීම කිසිම උවමනාවක් නෑ. අපේ අනාගත પરම්පරාවට රටක් ඉතුරු කරනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ මේ පුංචි කතරෙන් තමයි. ඒ වගේ මේක වැරදි විදියට යෙදුවොත් අපිට රටක් නැති කර ගන්නත් පුළුවන්. ලිට්‍රෝ ගෑස් නිවසටම ගෙන්වා ගැනීම සඳහා ජංගම යෙදවුමක් හඳුන්වා දීමට එම සමාගම පියවර ගත්තා. මෙරට LP ගෑස් වෙළඳපොලේ ප්‍රමුඛයෙකු වන ලිට්‍රෝ ගෑස් මෙම මොබයිල් යෙදවුම භාවිතයෙන් නිවසටම ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වනවා. උදෑසන 6:30 සිට රාත්‍රී 9 දක්වා මෙම සේවාව ක්‍රියාත්මකයි. ලිට්‍රෝ ගෑස් ජංගම දුරකථන යෙදවුම තුලින් බෙදාහැරීමේ ක්‍රමවේදය තවත් පුළුල් වෙන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා ප්‍රකාශ කරන්නේ. මෙම ක්‍රමයට ගෑස් බෙදාහැරීම සඳහා ශිරෝදරත මෙන්ම යතුරු පැදි යොදා ගැනීමට නියමිතයි. ස්වාධීන රූපණී සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට.